රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරු වනිදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ටෙලිවැකියට 300යි දසතින් සුබ පැතුම් ටෙලිවිෂන් ටෙලිවැකිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ සත්‍ය රටට කියන්න සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට අභියෝගයක් මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන 300 වැනි ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අදට ටෙලිවැකියේ 300ක් ලියලා අවසන්. අද ටෙලිවැකිය ආරම්භ කරන්න හිතුවේ හැරල් ජේ ලැස්කිගේ වදන් කීපයකින්. ඔහු කියනවා යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනඥයින් අවස්ථාවාදී නම්. දේශපාලනඥයින් කපටි නම්. ඡන්දදායකිනුත් අනුවණයි නම්. එවැනි රටක බිහිවන රාජ්‍ය අතිශයින්ම භයානකයි කියලා. දැන් ඒ කියන්නේ මේ භයානකයි කියන එකේ තේරුම අනාරක්ෂිතයි කියන එක. හරිද? ඇත්තටම දැන් මේ රට අනාරක්ෂිතයි කියපු ගමන් ඔන්න ඉතින් ආ පොල්ලු මුගුරු උස්සගෙන එන්න එහෙම එපා. හොඳේ. ආ එහෙම කොහමද? දැන් හරි අද අරගල නැහැ. ආද ගෝල් ෆේස් අරගලකාරින් තමයි මේ රට අනාරක්ෂිත කළේ. දැන් ඒවා බෑ. ආ දැන් නිකන් රට මල් මල් වගේ කියලා නේද? මේ අනාරක්ෂිතභාවයට එහෙමත් නැත්තම් භයානක රටක් කියන්නේ මේ මහපාරේ වෙඩි තියාගෙන මරා ගන්න එකටවත් නෙවෙයි හරිද ඒකත් එකක් තමයි හරිද දැන් ඔය උදේ හවස පාරවල් වල මිනි මරනවානේ නේද රටක් ඇතුලේ යුද්ධයක් තියෙනකොට ඒකත් එක හේතුවක් තමයි හැබැයි ඒකම නෙමෙයි අනාරක්ෂිත බවට හේතුව හොඳේ මේ අනාරක්ෂිත හේවත් ඉන්සිකියුරිටි කියන්නේ මොකක්ද කියලා මේ 300 වැනි ටෙලිවැකියෙන් කෙටියෙන් හරි අපි අඳුන ගමු. හොඳේ මේ අනාරක්ෂිත භාවයේ පිළිබඳ අර්ථකථනයේදී විශ්වසනීයත්වයක් නැතිකම, නිශ්චිත භාවයක් නැතිකම, අස්ථාවරත්වය, අස්ථාවර බව, භයානකකම කියන මේ සියලු පද සමාන පද ලෙස භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අනාරක්ෂිත කියන වචනයට සමාන තේරුම් තියෙන වචන තුගයක් තියෙනවා නේද? ඒ වගේමයි කාංසාව, පාළුව, ස්වංසකේ ආදියත් මේ අනාරක්ෂිත භාවයේ නැත්තම් මේ භයංකර බව ඒ බියත් එක්කම ඇතිවන දේවල්. දැන් රටක් හැටියට හැරල් ජේ ලැස්කිගේ මතයට අනුව අපේ රට දැන් භයානකයි. හරිද? ඒක ගැන ආයි කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අනාරක්ෂිතයි. හරිද? ඒ කියන්නේ ඉන්සිකියුරිටි. ඇයි ඒ? කපටි සහ අවස්ථාවාදී දේශපාලනඥින්ට අවනත ඔවුන්ව ප්‍රශ්න කරන්නේ නැති බියගලු පක්ෂ ගැති ඡන්දදායකින් පිරිසක් ඉන්නවා. බලන්න අද රැකියා අනාරක්ෂිතයිද? ඔව්. මොන වෙලාවේ රැකියාව නැති වෙයිද කියලා හිතාගන්න බැරි බියකින් තරුණයින් විතරක් නෙමෙයි වැඩිහිටියනුත් පෙළෙනවා. හොඳයි. හරිද? මූල්‍ය අනාරක්ෂිතභාවය දිහා බලන්න. තමන්ගේ තැන්පත්වල පොලිය කොයි වෙලේ අඩු වෙයිද කියලා වැඩිහිටියෝ මහ බියකින් අවිනිශ්චිතභාවයකින් පෙළෙනවා දුක් විඳිනවා. හරිද? නිවාස අනාරක්ෂිතභාවය බලන්න නේද? කුලිය ගෙවා ගන්න බැරුව මහපාරට වැටෙන මිනිස්සුන්ගේ ගාන අහසටත් උඩින් යමින් තිබෙනවා නේද? ආහාර අනාරක්ෂිත බව තමයි පහුගිය කාලේ පුරාම රටේ ප්‍රධාන මාතෘකාව වුණේ නේද? අදත් 160,000කට වැඩියෙන් ওই තුන් වේලෙන් එක වේලක් දෙකක් තමයි කන්ට හම්බෙන්නේ. ওই සමහර අමාත්‍යංශවල ලේකම්වලු ඉන්න 4 වේලක් විතර නෙවෙයි 7 වේලක් විතර හොඳට කන අය. හරිද? ඒගොල්ලෝ රට කාපු සෙට් එකත් එක්ක කන අය. ඒගොල්ලන්ට මේවා
තියෙනවා විහිළු කතා. හොඳේ ආහාර අනාරක්ෂිතභාවයත් එක්ක ශරීර සෞඛ්‍ය සේම මානසික සෞඛ්‍ය අනාරක්ෂිතභාවයත් බිහි වෙලා ඉවරයි. හරිද? හතර අතින් ඇහෙන සියදිවි නසා ගැනීම දිහා බලන්න. හරිද? මේත් එක්කම අද ජීවිත අනාරක්ෂිතභාවය ගොඩනැගෙමින් තිබෙන චිකාගෝ වගේනේ. හරිද? අහුණු තැන මරනවා, කපනවා, කොටනවා නේද? දැන් මේ සියල්ලත් එක්ක ආයෝජකින් රටටෙයිද, සංචාරකින් රටටෙයිද නේද? එහෙම නැත්නම් දැන් මෙහෙම අරන් බලන්නකෝ, ආයෝජකින්ගේ පැත්තෙන් මොනතරම් අනාරක්ෂිතද කියලා මේ රටේ ආයෝජනය කරන එක නේද? ඒ වගේමයි ජාත්‍යන්තරයේ මත යැපීම කියන අනාරක්ෂිතභාවය. ඔක හොඳට තේරුම් ගමු. ජාත්‍යන්තරයේ මත යැපීම කියන අනාරක්ෂිතභාවය. හරිද? මේකට ලෝකේ බොහෝ රටවල් ගොදුරු වෙමින් තිබෙනවා. ජාත්‍යන්තර අනාරක්ෂිතභාවය තුල යැපෙන්න යාම මම විස්තර කරන්නම්. අද අපේ රටේ මේ කපටි අවස්ථාවාදී දේශපාලනඥයින් සහ නිහඬ අක්‍රීය රටවැසියා මේ රට ජාත්‍යන්තර අනාරක්ෂිත භාවයේ ඇතුළට දිගින් දිගටම තල්ලු කරගෙන යන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ජාත්‍යන්තර අනාරක්ෂිත භාවයේ එක් මූලික ලක්ෂණයක් තමයි යම් රටකට ජාත්‍යන්තරයේ දෙන ණය මත යැපීමට සිදුවීම. ආන් ඒක ජාත්‍යන්තර අනාරක්ෂිත භාවයේ කියලා තේරුම් ගන්නට. බලන්න අද රටේ ජනපතිට සිද්ධ වෙලා තියෙනවා ලෝකෙ වටේම සිංගමන් යදිමින් යන්ට. අපි ඇත්තටම දැන් IMF එක, පැරිස් ක්ලබ් එක, ලෝක බැංකුව, ද්විපාර්ශ්වික ණයකරුවන් ළඟ ණය දෙයිද නැද්ද කියන මහා අනාරක්ෂිත බවක, අවිනිශ්චිත බවක, භයංකර බවක හිර වෙලා ඉන්නේ. මේකට ප්‍රධානතම හේතුව තමයි සියලු ප්‍රශ්න ඇන වගේ පේන දේශපාලනඥයින් ඉන්න එක. ප්‍රශ්න ඇන වගේ පේනකොට උන්දලගේ අතට ලැබෙන්නෙම මිටිය පමණයි. මිටිය පමණයි. හරිද? සියලුම ප්‍රශ්න ඇන වගේ පේනකොට උත්තරේ මිටිය විතරමයි නේද? රටේ ප්‍රශ්නවලට එකම උත්තරය ජාත්‍යන්තර ණය කියන එක විශ්වාස කරන පාලකින් අත අද ඇත්තේ අතිශය අනාරක්ෂිත ණය ගැනීමේ, ණය සිඟමනේ යාමේ මිටිය විතරමයි. මිටිය විතරමයි. 300 වැනි ටෙලිවැකිය අවසන් කරන්නේ මින් ඔබට ගොස් අපි උත්තර හොයමු කියන යෝජනාවද සමගයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් කළේ ඇයිදැයි සමගි ජනබලවේගය ප්‍රශ්න කරනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ ආණ්ඩුව රටට එකක් කියමින් ඊට හාත්පසින් වෙනස් ක්‍රියාදාමයක් අනුගමනය කරන බවයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ආණ්ඩුව සිය ස්ථාවරය වෙනස් කළේ ඇයිද යන්න වහාම රටට හෙළි කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා. ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ නැති බව දිගින් දිගටම ජනාධිපතිවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කළ බව සමගි ජනබලවේගය සිහිපත් කර තිබෙනවා. එම ස්ථාවරය වෙනස් කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා දැන් යෝජනා ඉදිරිපත් කිරීම බරපතල ගැටලුවක් බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ යුතු බව තම පක්ෂය යෝජනා කළේ රට බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙරාතුව බවයි සමගි ජනබලවේගය මෙම මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත්තේ. එම සාකච්ඡා නිසි කාලය තුළ නිසි ආකාරයෙන් සිදු කළේ නම් මෙවැනි තත්ත්වයක් උදා නොවන බව තමන් විශ්වාස කරන බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ඇත්තේ ඉතාමත් බියසුළු සහ අමනෝඥ ආකාරයෙන් බව මෙම තීන්දුව තුළින් පැහැදිලි වන බවයි සමගි ජනබලවේගය පෙන්වා දෙන්නේ. රටටත් ජනතාවටත් එකක් පවසමින් ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයක් රජය අනුගමනය කරමින් සිටින බවයි ඔවුන් චෝදනා කරන්නේ. ආණ්ඩුව දිගින් දිගටම ජනතාව රවටන වැඩපිළිවෙලින් ඉවත් වී රටට සැබෑ තත්ත්වයේ හෙළි කළ යුතු බව සමගි ජනබලවේගය සිය මාධ්‍ය නිවේදනය තුළින් වැඩිදුරටත් දක්වා තිබෙනවා. හතර දෙනෙක්ගෙන් යුක්ත පවුලක මාසික වියදම ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී, ඒ කියන්නේ 2023 දී 19%කින් පමණ වැඩි වෙලා තියෙනවා. දැන් මේ වැඩිවීම තුළ ඇත්තටම රුපියල් 12,000කටත් ආසන්න මුදල් ප්‍රමාණයකින් ජීවන වියදම් ඉහළ ගිහිල්ලා තියෙනවා කියන කාරණය සලකා බලන්නට පුළුවන්කම තියෙනවා. නැත්නම් අපිට නිමානය කරන්නට පුළුවන්කම තියෙනවා. මේ ආහාර නොවන කාණ්ඩේ වියදම් තුල වැඩිම වියදමක් දරන්නට සිද්ධ වෙලා තියෙන්නේ ණය ආපසු ගෙවීම කියන කාරණයට. ඒ තුල පෙන්눔 කරනවා ආහාර නොවන කාණ්ඩේ වියදම් වලින් 23%කට ආසන්න ප්‍රමාණයක්. ඒ වියදම් වලින් 23%ක් විතර වියදම් කරන්නේ ණය ආපසු ගෙවීමට.
වායු දූෂණය නිසා හෘද රෝග වැඩිවීමේ අවදානමක් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පවසනවා. රුධිර පීඩනය ඇති කරන්නත් වායු දූෂණය හේතු වන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. දැන් නවතම විද්‍යාත්මක අනුව හෘද රෝග ඇතිවීමේ අවදානම වායු දූෂණයෙන්ද සැලකිලිතු ලෙස වැඩි වෙනවා කියලා කරුණු මතුවලා තියෙනවා. ඉතින් වායු දූෂණයෙන් හෘද රෝග පමණක් නෙවෙයි හෘද රෝග ඇතිවන අවදානම් සාධක විදිහට අපි දාගෙන අධික රුධිර පීඩනය, අධික සීනි මට්ටම, අධික කොලෙස්ටරෝල් මට්ටම ඒ වගේ අවදානම් සාධකත් වැඩි රෝග තත්ත්වෙ විදිහට වර්ධනය වෙනවා කියලා විද්‍යාත්මක සාධක තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලෝක ජනගහනයේ 91% වායු දූෂණයට ප්‍රධානතම හේතුව මිනිස් ක්‍රියාකාරකම් බව විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා. ඒවල් ඇතුළතදී හුඟක් වෙලාවට මේක සිද්ධ වෙන්නේ කුසියේ වර්ධන ලිප පත්තු කරනකොට කෑම පිසීම සඳහා දර දහනය වෙනකොට අසම්පූර්ණ දහනය වුණාම ඒක අඟුරු වලින් ඒක වායුවට එකතු වුණාම ඒක ආග්‍රහණය කරාම මේ කුඩා අංශු අපේ කේන්දරවලට එකතු වෙන්න පුළුවන්. ඉතින් දැන් නම් හුඟක් වෙලාවට ගෑස් තමයි පාවිච්චි කරන්නේ LP ගෑස්. ඒවයි වුණත් ලිප නියමාකාරයෙන් නැත්නම් ඒ කියන්නේ නිල් දැල්ල ලැබෙන්නකෝ කහ දැල්ලක් වගේ ලැබෙනවා නම් එතකොට දූෂිත වාතය දූෂණය වෙන්න පුළුවන් කුසිය ඇතුළේදී ඒ ආග්‍රහණය කරාම අනිසි බලපෑම ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් අම්ම කෑම වෙනකොට ළමයි ඒ අවස්ථාව ලැබෙනවා නම් ළමයින්ට විශේෂයෙන් මේ තත්ත්වය හොඳ මදි. ගේම් පිටතදී නම් හුඟක් වෙලාවට අපි මේ වෙන්නේ ලංකාවගේ නම් වාහන පදපතේ තියෙන අවස්ථාවේදී විශේෂයෙන් නිරාවරණය වෙච්ච වාහනවල යනවා ත්‍රී වීල් බයික්ස් වගේ මොටර් බයික් එකක වගේ බයිසිකල් යනවා නම් ඒ තමන් දූෂිත වාතයට නිරාවරණය මේ වැඩි. එතකොට තමන් අඩුම ගානේ මුඛ ආවරණයක් පාවිච්චි කිරීම වායු දූෂිත වායුවෙන් ආරක්ෂා කිරීමට එක සරල පියවරක්. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යරිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.